Drop it. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන. මේ විදිහට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන හැමදේම ඔයා හරියටම කරනවා නම් ඔයාගේ කෙල්ල කවදාවත් ඔයාව දාලා යන එකක් නැහැ. කෙල්ලෙක්ට ඔයා ළඟ ඉන්න වැදගත් වෙන්නේ සල්ලිවත් ලස්සනවත් නෙවෙයි. මෙන්න මේ දේවල් හරියටම කරන්න. කෙල්ලට අවධානය දෙන්න. එයා කියන දේවල් වලට ඇහුම්කම් දෙන්න. එයත් එක්ක එකට ඉන්න බලන්න. ඊළඟට කෙල්ලව අගය කරන්න. ඊළඟට නිතරම පිළිවෙලට ඉන්න. මොකද කෙල්ලෝ කැමති නැහැ අවුල් වෙච්ච කොණ්ඩ රැවුල් තියෙන පිළිවෙලක් නැති කොල්ලන්ට. ඊළඟට පිරිසිදුව ඉන්න. රැවුල කොණ්ඩ එහෙම කපලා මනුස්ස පාරට ඉන්න බලන්න. නාන්නවත් නැතුව ඉන්න කොල්ලෙක් එක්ක පාර යන මොන කෙල්ලද කැමති වෙන්නේ. ඊළඟට ක්‍රියාකාරී වෙන්න. ඈලි මෑලි කම්මැලි කොල්ලොන්ට නම් කෙල්ලෝ කීයටවත් කැමති නැහැ. කොහොමද එහෙම කොල්ලෙක් එක්ක ජීවත් වෙන්නේ? ඊළඟට දුවල පැනලා හිතල මතලා තැනට ගැලපෙන විදියට වැඩක් පලක් කරගන්න පුළුවන් නම් අන්න කෙල්ලගේ හිත දිනා ගන්න නියම චාන්ස් එක. ඊළඟට ස්මාර්ට් පොරක් වෙන්න. ඩීසන්ට් කොල්ලෙක්ට ඕනම කෙල්ලෙක්ගේ හිත ඇදිලා යනවා. ඒ නිසා ඩීසන්ට් විදියට ඉන්න ට්‍රයි කරන්න. කෙල්ලගේ හිත තේරුම් ගන්න. හැම කෙල්ලම කැමති තමන්ව තේරුම් ගන්න සහකාරයෙක් ඉන්නවට. කෙල්ල එකපාරක් මොනවට හරි බෑ කිව්වනම් ආයේ ඒකම ඉල්ලන්න අහන්න යන්න එපා. ඒක කෙල්ලට මානසික වදයක්. ඕනම නම් දෙපාරක් විතර අහන්න. හැබැයි ඕනම දෙයක් ඕනෑවට වඩා ඕන නෑ කියනවනේ. ඒ නිසා පරිස්සමෙන්. කෙල්ල යාගේ යාළුව හඳුන්වලා දුන්න පාලියට ඒ කෙල්ලොත් එක කියවන්න යන්න එපා. ගානට ඉන්න. මොකද කෙල්ලෝ කැමති නෑ තමන්ගේ කොල්ලා ගැන හොඳම යාළුවෝ වුණත් එයාට වඩා කතා කරනවට. කෙල්ල කවදාවත් තවත් කෙල්ලෙක් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඔයාගේ පරණ ගැණු ළමයත් එක්ක. කෙල්ලට ඔයාගේ පවුලේ අය මුණ ගැහෙන්න අඳුරගන්න ඕන කිව්වොත් මග අරින්න එපා. එයාල එහෙම කියන්නේ එයාල ඇත්තරම ඒ අය ගැන හිතන හොයලා බලන්න ආස නිසා. කෙල්ලත් එක්ක ඉදි පරණ කෙල්ල ගැනයි එයාගේ පරණ කොල්ල ගැනයි කියවන එක නතර කරන්න. මොකද අතීතයේ සෙවණලි අනාගතයට අරන් යන එක එච්චර ඇඟට ගුණ නෑ. ඊළඟට කෙල්ල කතා කරන්න වෙනදට වඩා අඩුවෙන් නම් එතනම මොකක් හරි අවුලක් තියෙනවා. එක්ක ඔයාගේ අවුලක් එහෙම නැත්නම් එයාට ප්‍රශ්නයක්. ඒ ගැන අහලා දැනගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි කෙල්ල ගොඩක් කැමති සර්ප්‍රයිස් වලට. ඉතින් ඒ වගේ දේවල් නිතර කරන්න.